ගුවන් සෝදාසකවර රැකයන්ගේ යුරප් චාල්ල එකට ආල හැමෝම සාදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝගෙන් අපි කතා කරන්නේ නේෂන්ස් ට්‍රස්ට් බැංකෝ මගින් 2023 වසර සඳහා මැනේජ්මන්ට් ට්‍රේනි ප්‍රෝග්‍රෑම් එක මගින් දිවයින පුරාපීටි ශාකා ජාලවල පවතින පුරප්පාඩු සඳහා ආයුධම් කරුවන් කැඳවීම් පිළිබඳ විස්තර. එහෙනම් අපි බලමු මොනවද තියෙන්න ඕනි මූලික සුදුසුකම් කියලා. එතනදි සඳහන් වෙලා තියෙනවා තියෙනවනි ක්වොලිෆිකේෂන්ස් යටතේ මේ සඳහන් කරලා තියෙන ක්ෂේත්‍රයන් වල, ඒ කියන්නේ බැංකින්, ෆයිනෑන්ස්, ඉකොනොමික්ස් මේ වගේ සඳහන් කරලා තියෙන විශේෂ ක්ෂේත්‍රයන් වල බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕනි. එහෙමත් නැත්නම් සමාන වෙනත් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනි. ඊළඟට බැංකින්, ෆයිනෑන්ස්, මැනේජ්මන්ට්, ඩේටා ඇනලිටික්ස්, ඉකොනොමික්ස් කියන ක්ෂේත්‍රයන් වල මාස්ටර්ස් ඩිග්‍රී එකක් තිබීමත් එහා සමාන තත්ත්වයේ දෙයක් තිබීම ආට ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා කියලා සඳහන් කරනවා. තියෙන්න ඕනි ස්කිල්ස් ගැන සඳහන් වෙලා තියෙන මේ විදිහට හොඳ මට්ටමේ, ඉහළ මට්ටමේ නායකත්ව ගුණාංග වගේම කමියුනිකේෂන් ස්කිල්ස් වර්ගව තියෙන්න ඕනි. හොඳ ටීම් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕනි. ටීම් එකක කොහොමද වැඩ කරන්නේ, එකිනෙකා අතර හොඳින් ගනුදෙනු කිරීමේ හැකියාව ආට තියෙන්න ඕනි. ඒ වගේම තමයි ඒජ් ලිමිට් එක සඳහන් කරලා තියෙනවා. අවුරුදු 21ත් 28ත් අතර වයස් සීමාවේ ඔයා ඉන්න ඕනේ කියලා. මේ වගේම ක්ලෝසින් ඩේට් එක විදිහට යාලා සඳහන් කරනවා මේ අවුරුද්දේ ජූලි මාසේ 30 වෙනිදා, ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදාට කලින් ඔයාලා මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕනේ. අපි බලමු කොහොමද ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ වෙබ්සයිට් එක. එතෙන්දී ආට පුළුවන් අදාළ ඇප්ලිකේෂන් එක බලාගන්න. මෙතන තියෙනවා මම අර කලින් සඳහන් කරපු ක්වොලිෆිකේෂන්ස් මොනවද කියන විස්තර ගැන. ඊට පස්සේ අපි එනවා ඇප්ලිකේෂන් එකට. මේක අනිවාර්යෙන් ඔන්ලයින්ම තමයි ආට පුරවන්න වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මුලින්ම අප්ලෝඩ් යුවර් CV කියලා. ආගේ ක්වොලිෆිකේෂන්ස්, ආට තියෙන වෙනත් සුදුසුකම් හැමදේම සඳහන් කරපු ආගේ CV එක මෙතනට ඇටැච් කරන්න ඕනේ. මෙතන ඇඩ් ෆයිල් ගියාම ආට පුළුවන් ඒක ඇඩ් කරන්න මෙතෙන්ට. ඊට පස්සේ නම, සර්නේම් එක, ජෙන්ඩර් එක, උපන් දිනය, ඩිස්ත්‍රික් එක, කන්ටැක්ට් නම්බර්ස්, ඊමේල් ඇඩ්‍රෙසස් මේ දේවල් සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ මේ කියන දේවල් වලට ආට අදාළ කොටස් ආ මෙතන ටික් කරන්න පුළුවන්. මේ විදිහට මොනවා හරි දැන් හයර්ස් එඩ්යුකේෂන් ක්වොලිෆිකේෂන් එක අපි හිතමුට ඩිග්‍රී එකක් තියෙනවා කියලා. එහෙනම් ඒ විදිහට මොනවා හරි දෙක එක කියන්නේ එක ඔප්ෂන් එකක් විතරක් නෙමෙයි, ආට ඔප්ෂන් කිහිපයක් මෙතන සිලෙක්ට් කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම තවත් ඒ වගේ දේවල් අහලා තියෙනවා. ඒවට අදාළ ආට ගැලපෙන උත්තර ලබා දීලා මෙතන අහනවා ආට මොනවා හරි සජෙෂන්ස් තියෙනවද මේ බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ඩිවලොප්මන්ට් එකට කියලා. ඉතින් ආට ඒ අදාළ ආට හිතෙන මොකක් හරි දෙයක් මෙතන ඒක සඳහන් කරන්න පුළුවන් අදාළ විදිහට. ඊට පස්සේ මෙතන සබ්මිට් කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ ඇප්ලිකේෂන් එක ඔයාට සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මගින් දීලා තියෙන වේකන්සීස් වලට ආට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.